ඔන්න අදම අමාරගෙන ඇවිල්ලා තියෙනවා මූණේ කුරුල්ලා නැති කරලා සම පැහැපත් කරගන්න පුළුවන් ස්වාභාවික සත්කාරයක් ගැන වීඩියෝ එකක් අපිට මේක හදාගන්න අවශ්‍ය වෙන්නේ අමුද්‍රව්‍ය තුනයි ඉතින් වෙනදා වගේම වීඩියෝ එකට යන්න කලින් ගොඩක් ආදරයෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් පාලිය රත්පටින් තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න ඒ වගේම තමයි වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් තාත් කෙනෙක්ට බලන්න share කරන්න අමතක කරන්නත් එපා එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට අපි බලමු මේක හදාගන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා අපිට අවශ්‍ය වෙන විටමින් E කරලක් ඒ වගේම කස්තුරි කහතේ හැන්නක් මේ වගේ කොමාරිකා කෑල්ලක් ඉස්සෙල්ලාම අපි කරන්න ඕන කොමාරිකා කෑල්ල සුද්ධ කරගන්න එක ඉතින් හරියටම කොමාරිකා කිරීවත් කරගෙන සුද්ධ කරගන්න විදිය මම ඔයාලට කලින් වීඩියෝ වල කියා දීලා තියෙනවා මේ විදියට දෙපැති තියෙන දාර දෙක ඉවත් කරලා උඩ පොත්ත ඉවත් කරගන්න ඕන අපි ඊට පස්සේ හොඳින් සෝදගන්නත් අවශ්‍යයි මේ තියෙන හොඳින් සෝදගත්තු කොමාරිකා කෑල්ල දැන් අපි මේකේ මදේ සූරලා කස්තුරි කහ තේ හැඳි එකට එකතු කරගන්නවා ඊට පස්සේ මම දැන් මේකට විටමින් E කැප්සූල් එක එකතු කරගන්නවා ඉතින් කොමාරිකා හොයාගන්න අමාරු කෙනෙක් ඉන්නවා නම් මේකට කොමාරිකා ජෙල් එකතු කරගත්තර කමක් නැහැ ඉතින් ස්වාභාවික විදියට ලස්සන වෙන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම gedara කොමාරිකා පැලයක් හිටව ගන්න ඒක ඔයාට ගොඩාක් උපකාරී වෙනවා ඉතින් මේ තියෙන්නේ අපි අවසානයේ හදාගත්තු මිශ්‍රණය දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේක කොහොමද අපි ඇප්ලයි කරන්නේ මොන වෙලාවටද ඇප්ලයි කරන්නේ කියලා ඔයා මේක ඇප්ලයි කරන්න ඕන උදේ කාලයේ හෝ රාත්‍රී කාලයේදී මේක මූණට හොඳින් ඇප්ලයි කරලා විනාඩි 10ක් විතර එක දිගටම මසාජ් කරන්න ඊට පස්සේ ඔයාට සාමාන්‍යයෙන් මද රස්නේ වතුරෙන් සෝදලා හරින්න පුළුවන් මම මේ කියලා දුන්න ස්වාභාවික සත්කාරයෙන් ඔයාගේ මූණේ ඇවිල්ලා තියෙන කුරුලෑ ලප කැලල් එතකොට බ්ලීචින් ආසාදන ඇති වෙලා තියෙනවනะ ඒ වගේම තමයි ඔයාගේ සම තෙල් සහිත සමක් නම් ඒකත් පාලනය කරගන්න පුළුවන් මේ මම කියලා දුන්න ස්වාභාවික සත්කාරයේ ඉතින් ඔයාට පුළුවන් මේ සත්කාරයේ සතියකට තුන් වතාවක් කරන්න ඉතින් යාළුවනේ ඔයා මේ වගේ ක්‍රමවලින් ලස්සන වෙන්න කැමති කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බෙමු.